මම කතා කරන්නේ කතාවෙන් ඉඳලා මට තුන්වත් ලොකු කාරණාවක් කියන්න අහන්න ඕනේ. මේ ධර්මයේ මම ගොඩක් වෙලාවට අහන්නේ YouTube එකකින්, ඒ කියන්නේ අන්තර්ජාලයෙන් තමයි ධර්මය අහන්නේ. ආදීතින් මට රහතන් වහන්සේලා කියන කාරණාවක් ලැබුණොත් මම ඒ ධර්මයේ තියෙන ඒවා අහුවා. ඉතින් මමද කියන්නේ කියලා තමයි මම ඇහුවේ. ඉතින් මේ සාමාන්‍යලා තුන් දෙනෙක් සහ හිංවාන්සේලා දෙනවා. මේ දෙවිනිසින් උදුසා භාගවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාම්භීර ධර්මය විකෘතියෙන් එහාට ගිය මහා විනාශයක් කරමින් යනවා. ඉතින් තවත් සාමාන්‍ය කෙනෙක් කියනවා ත්‍රිපිටක සංකාරූඩ කරලා තියෙනවා වැඩක් නැහැ. උපත් වහන්සේලාට ගරහමින් භාගතුන් වහන්සේට පූජා කරන චීවර එතක සාමිකයට ගරහමින් මේ මහා විනාශයක් කරගෙන යනවා. ඉතින් මේක විසඳුමක් ලබා ගන්න සම්බිදුන්ගෙන් සතරවරම් දෙවිවරුන්ගෙන් උපකාරයක් දෙවිනිකුන් කොහොමද ලබාගන්නේ, කොහොමද මේකට මේවා අහන මිනිස්සු දෙවිනිකු මේකට මොහොන දෙන්නේ කොහොමද කියන එක තමයි ලොකුසානන්දගෙන් අහන්නේ. අනුකම්පාවෙන් මේකට උත්තර දෙන්නේ. මට තේරිච්ච ඇටිට මහත්තයා ඒ දමිත මහත්තයා අහන්නේ ආමුදුරු තුන් නමක්ගෙන් යා මේ ඉන්ටර්නෙට් එකෙන් ඇහුවලු රහතන් වහන්සේලා කියන අයගේ බණ. ඒගොල්ලෝ ත්‍රිපිටකයට ගරහනවලු. එමනේ කිව්වේ. ත්‍රිපිටකයට ගරහනවා, ධර්මයේ විකෘති කරනවා. ඒ නිසා මේකට හතරවන දේවන් උදව් ලැබෙයිද කියලා නියහන්නේ. ගන්තාරූඪ කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. හරි, මේ ගන්තාරූඪ කිරීම ගැන විශ්වාස නැති කරනවා. මම කිව්වේ ඒකයි. මේ වෙලාවේ හතරවන දේවරු නෙමෙයි අපිට උදව් වෙන්නේ. අපේ තිසරණීමයි. මොකද මේ සතරවරම් දිවවරු එක්ක අපිට පේන්නවිලා කියන්න ඕනේ. මේ කාලේ සතරවරම් දිවවරු පේන්නවිලා කිව්වත් විඥාවක් කියයි. ඒ නිසා ඒක දෙවියෙක්ගේ දෙවි කෙනෙක් කියලා උදව් කරනවා කියන එක මේ කාලේ සාර්ථක එකක් නෙමෙයි. මේ ප්‍රශ්නේදී උදව් වෙන්නේ බුද්ධ දේශනාවමයි. එතකොට දැන් ওই රහත් කියන පුද්ගලයා කරනවා කියන්නේ බුද්ධ දේශනාව කරේ මිනිස්සුගේ විශ්වාසය නැති කරන එක. නැති කරන්නේ කොහොමද? මේ ඔය ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කලේ ගොඩාක් කාලයකට පස්සේනේ උක කොච්චර වෙනස් වෙලා ඇද්ද? ඊළඟට ඒ වෙනස් වෙච්ච දියක් අල්ලගෙන අපි කොහොමද මේක අවබෝධ කරන්නේ කියලා සැකේ පොදුනෝ. ඒක තමයි මම කිව්වේ. ඒක මම මුලින්ම කිව්වේ ඒකනේ. ඒක තමයි මේකේ තියෙන මේගොල්ලන්ගේ සිස්ටම් එක. මොකද්ද සිස්ටම් එක? ඉස්සෙල්ල කරන්නේ බුද්ධ දේශනාව කෙරේ සැකේ උපද්දවනෝ. සැකේ උපද්දවුවට පස්සේ තමන්ගික කියාගන්න ලේසියි. ශ්‍රද්ධාවේ පිහිටුවා ගන්න කිව්වොත් ඒක හිලා දකිනවා. ශ්‍රද්ධාව මොකටද? මට මතකයි එක හාමුදුර කෙනෙක් ඒ වගේ කතා කරපු වෙලාවේ මේ මොකද්ද මේ අනාගාමි වෙන්න පුළුවන් කියලා මොකක් හරි එක මාත් එක්ක කතා කරපු වෙලාවේ මං කිව්වා මිනේ ධ්‍යාන නැතුව මගපල ලබන්න පුළුවන්, රහත් වෙන්න පුළුවන් කියලා. ධ්‍යාන නැතුව අනාගාමි වෙන්න පුළුවන් කියලා. මං ඒ හාමුදුරනේ කිව්වා හාමුදුරනේ ධ්‍යාන නැතුව මේ මගපල මේ ගන්න පුළුවන් කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. රහත් වෙන්න පුළුවන්, අනාගාමී වෙන්න පුළුවන් කියලා මං කො මන්නම් විශ්වාස කරන්නේ. උපවාසර ධ්‍යාන තියනවාද? මං කො නැහැ, මං ධ්‍යාන තියාගෙන උපද්දවගෙන කියනව නෙමෙයි මේ කිව්වා. එහෙනම් කොහොමද කියන්නේ? මං කො බුද්ධ දේශනාවේ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. මාර්ගය අනිවාර්ය මාර්ගංගය තමයි සම්මා සමාධිය. ඊළඟට මං කො මේ සම්මා සමාධියේ සමාධි පරිස්කාරය හැටියට බුදුරජාන් වහන්සේ ඉතුරු අංග 7 දේශනා කරලා තියෙනවා. මේක අපි ආවේ ශ්‍රද්ධාව වැඩක් නැහැ මෙතනට කිව්වා. ඉතින් මම තේරුම් ගත්තා මේ වගේ හිස් පුද්ගලයෙක් එක්ක කතා කරන එක තේරුම්න්නේ නැහැ. මම ඉතින් නිශ්ශබ්ද වුණා. ඉතින් ඒ නිසා දැන් ওই රහත් රහත් කියන හිස් පුද්ගලයෝ කරන්නේම තමන්ගේ මතය තහවුරු කරගන්න නොඑක ආකාරයෙන් තර්ක විතර්ක කර කර කතා. මම මේ ළඟදී හරිම පුදුමයි YouTube එකේ මම දැක්කා එකක්. අර මේ ලංකාවේ බුදුන්පන්න කියන ගොයියා කියනවා මේ මොකද්ද මේ නාසයකින් ලංකාවේ ෆොටෝ ගත්තලු කෙලින් පිටලා තියනවලු බුදුරජාණන් වහන්සේ සතර ස්ථාන. අමු බුරුවක්. මේ පන්සිල්වත් නැහැ. පන්ස් තවත් හාඳුරු කෙනෙක් ගැන කියනවා බුදුරජාණන් වහන්සේ කාලේ ඒ හාඳුරු එයාගේ හරප්පට්ටි හරකෙක් වෙලා හිටියලු. එතකොට මේ ඒ වගේ අමු බුරු කියනවා. ඉතින් මිනිස්සුත් ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න අහන්නේ කොහොමද? අරියතුන් වහන්සේ කීකේ බුද්ධ දේශනාවේ. එතකොට මේ බුද්ධ දේශනාව අපි ගත්තොත් එම හොඳට මේ ත්‍රිපිටක ධර්මය ඇසරගෙන අපි කියවුණට පේනවා බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ කාලේ වැඩිමහල් භික්ෂුන් වහන්සේලාට පාවිච්චි කරලා තියෙන්නේ ආයස්මා.
ආයිෂ්මතුන් වහන්සේ කියලා. බාලායට පාවිච්චි කරලා තියෙන්නේ ආවුසෝ ඇවැත්නි. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනම් මංචකේදී වදාලා මහණෙනි තථාගතයන්ගේ පරිනිර්වාණයෙන් පස්සේ වැඩිමහල් භික්ෂුවට බන්තේ කියන්නේ. බන්තේ කියන එක තේරුම ස්වාමීනි ස්වාමින් වහන්සේ. ඊළඟට බාල භික්ෂුවට වැඩිමහල් කෙනා බාල භික්ෂුවට ආවුසෝ කියන්නේ ඇවැත්නි කියන්නේ. එමෙයි තියෙන්නේ. දැන් ඉස්සර මේ භාග්‍යතුන් වහන්සේ ජීවමාන වැඩ සිටින කාලේ කතා කළේ ආයස්මා මහා කස්සපෝ ආයුෂ්මත් මහා කස්සපෙන් වහන්සේ ආයස්ම මහ මොග්ගල්ලාටෝ ආයුෂ්මත් මහ මොග්ගලෙන් වහන්සේ උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවන් පස්සේ නේ ධර්ම සංගායනා කළේ. එහෙම කළා කියලා ඒ ධර්මයේ තියෙන රටාව වෙනස් කළේ නැහැ. ඒ විදිහටම ගෙනාවා. දැන් මේ කාලේ කියන්නේ අරිහතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කියලා මේ හිස් පුද්ගලයන්ට. එතකොට මේ විවහාරි පවා එතකොට මට තේරුණේ මේකයි මේ මිනිසුත් ඉන්නවා කැමැත්තෙන් නාසලනු උදා ගන්න. කැමැත්තෙන් නාසලනු උදා ගත්තට පස්සේ මොකද වෙන්නේ? දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් හාමුදුරුවන්ට හාමුදුරුවනේ කියනවා. ලොකු හාමුදුරනේ කියනවා. නායක හාමුදුරනේ කියනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ කියනවා. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා. නායක ස්වාමීන් වහන්සේ කියනවා. ඉතින් මේ විවාහයේ ප්‍රමාණවත්. එහෙම තියෙද්දි මිනිස්සු කියනවා අරිහතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඇකිලියත් කතා කරනවා. එතකොට මේ මනුස්සය ඉස්සල් නිවැරදි කරන්න බෑ ඔය විකාර තියලා. ඔය හාමුදුරනේ කියන්නේ. ස්වාමීන් වහන්සේ කිව්ව ඇති කියලා. එතකොට පේනවා මේ සක්කාය දිට්ඨියත් බරපතල එක. මෝඩකමේ මහ ප්‍රාණ ඩයනත් මෝඩ. නිකම් මෝඩනේ මෝඩ. එතකොට ඒකටම ගැළපෙන්න මෝඩ තකතිරු මිනිසු ටිකකුත් ඉන්නවනම් මොකද කරන්නේ? දැන් විශේෂයෙන්ම අපි දැක්කා පිටරට ඕස්ට්‍රේලියාවේ මේ කැනඩාවේ ඉංගලන්ති රටවල මේ මිනිස්සු මෙච්චර මෝඩද කියලා. ඒ කියන්නේ ඒ මෝඩ දේවල් වැඳගෙන අහගෙන ඉන්නවා. බුද්ධ දේශනා කෙනෙක්ට අර එක තැනක එහෙම එකක් වුණා. අර සරකාණී සූත්‍රය මට මතක හරිදී සරකාණී සූත්‍රය වැරදි විදිහට තෝරලා සෝවාන් වෙච්චයි බොනවා කියලා බේ බද්දන්ට හරි සැටිස් මේකට. බිබී හිටපෙවුන් කියන මේ හරි ශෝක්නේ. ඉතින් අපිටත් බයින අපි බණ වරද්දලා කියලා. සරකාණී සූත්‍රය අල්ලගෙන. එතකොට එහෙම කියලා අර මිනිස්සුන්ව දුස්සීල කරනවා සීලයට ගරු කරන්නේ. බලන්න අනතුරු. සීලයකින් තොරව මුකුත් නැහැ මේකේ. බලන්න අපේ මහකස මහරහතන් වහන්සේ වදාළේ කොහොමද? විනයෝ නාම සාසනස්ස ආයු. සාසනීය ආයුෂ විනයයි කිව්වා. දැන් මේ රටේ උපසම්පදාව කියන්නේ මොකද? සීලිය. උපසම්පදා නැතුව කොච්චර දුක් විඳද සංඝයා? උපසම්පදාව ගේන්න කොච්චර දුක් විඳද? මේ සීලයක් උදෙසා. දැන් මේ සීලෙනි මේ හැලු කර කර යන්නේ මේ රහත් රහත් කියන කාණ්ඩේ. දැන් අපි ගත්තොත් කවුරු කළා සීලේ සීල ත්‍රිපිටක දහරි වුණත් වැඩන්නේ දුසීලෙක් නම්. ත්‍රිපිටකේ කටපාඩම් කළත් වැඩන්නේ දුසීලෙක් නම්. එයි මොකද යාට ප්‍රයෝජනයක් නැහැ නේ. එයාට කිසි ප්‍රයෝජනයක් නැහැ නේකින්. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා නම් සීලේ ගැන සීලේ උපකාරයක් නේ මිනිස්සුන්ට. ඊළඟට ධර්මයේ වගේම මේ ධර්මයෙන්දි මේ සීලය පිහිටන්නේ දැන් ඉන්ද්‍රිය සංවරය ගැන පිහිටන්නේම ධර්මයෙන්මයි. ධර්මයෙන් නැතුව කෙනෙකුට සීලය පිහිටන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සුන්ගේ අන්තිමට කියයි නේ අපිට ප්‍රශ්න නැහැ අපේ යටිහිත මේ මාර්ගඵල ලැබලා තියෙන උඩහිතේ මේ කේස් තියෙන ගැටලුවක් නැහැ කියයි. බලන්න වෙන්නේද කියලා උතන්ට එනවා. මිනිස්සුත් කියයි ඒක තමයි ප්‍රශ්න නැහැ කියයි. ඇයි ඔක්කොම අන්ධ බාල පුතඥානනේ ගලප ගන්න පුළන්නේ ඕන විදියට. ලකුසනස එතනට විරාමයකට යන්න කලින් කෙටියෙන ලකුසනස දැන් ඒක දානේ දීමේදී ඉවෙනි තැනත්තිකට දානේ දීමේදී දැන් මේකේ තියෙනවා නේද හතර ක්‍රමවේදයකින් තමුන්ට කුසල විපාක එන විදිය සොයනස. ඒ කියන්නේ ඒ මට්ටමේ ඒ වගේ අරියතුන වාසික නිරුදුන පූර්ණ පින එනවා. ඒකෙන් මතුවෙන මෙහෙම මේ හතර ආකාරයක් තියෙනවා නේද ලකුසනස. ඕකට හොඳ දේශනාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ කාලේ. බුදුරජාණන් වහන්සේ තර මං හිතන්නේ මේ මනුස් වර්ගයාට අනුකම්පාවෙන් අනාගතයටත් උපකාර වෙන දේශනා වෙන ලෝකෙ කවුරුත්ම කළා නැහැ. දවසක් බුදුරජාණන් වහන්සේට මුණගැහුණ සීය කෙනෙක්. බුදුරජාණන් වහන්සේ අසවදාලා ගෘහපතිය ඔබ දානේ දෙනවද ඉස්සර වගේ. කිව්වා ස්වාමීනි මම දානේ දෙන්නේ හොඳට සොයා බලා කිව්වා. ස්වාමීනි මම මේ රහතන් වහන්සේලා හොය හොය දාන දෙනවා කිව්වා. මං අනාගාමීව හොය හොය දාන දෙනවා කිව්වා.
මම සකදාගාමී හොය හොය දාන දෙනක් බුදුරජාන් වහන්සේ වදාළ ගෘහපතිය කාමභෝගී ජීවිතයක් ගෙවන ඔබට රහතුන් හොයන්න බෑ කිව්වා. දැන් මිනිස්සුනි මේ අරියතුන් වහන්සේ කගමේ හිස් පුද්ගලෙන් කතා කියලා අනේ බුදුරජාන් වහන්සේ වදාලා කාමභෝගී ජීවිතයක් ගෙවන ඔබට රහතුන් හොයන්න බෑ. ඔබ සංඝයාට හිත පහදවාගෙන දන් දෙන්න කිව්වා. දැන් මේ කාලේ මිනිසුන්ට වරදින්නේ මොකද්ද මේ? සංඝයාට සිත පහදවාගෙන දම් දෙනවා කියන අදහස අතහැරලා රහතුන් හොයන්න යෑමින්. ඉතින් දැන් සාමාන්‍යයෙන් ඊට පස්සේ කියයි අනාගත ගිහියෝ කියයි අපිත් අනාගාමි අපි සංඝයාට ආйти අපි සකදාගාමි අපි සංඝයාට ආйти අපි සෝවාන් අපි සංඝයාට ආйти අපිට සංඝතතකට දන් දීපන් කියයි. බුද්ධ දේශනාව එහෙම එකක් නැහැ. බුද්ධ දේශනාවල අනාගාමි උපාසකුර අපිකට චිත්ත ගෘහපති අනාගාමි චිත්ත ගෘහපති සංඝයා වඩම්මල දන් දෙනවා. එතකොට සංඝයා වඩම්මල දන් දෙද්දී ඒ කාලේ රාහතන් වහන්සේලා වැඩ හිටියා. නමුත් දානේ දීමේදී සංඝයා උදෙසා දුන්නේ. සංඝයා උදෙසා කියෙමදී සංඝ කියලා ඒ කාලේ එහෙනම් භාග්‍යවතුන් වහන්සේගේ විස්තරය තියෙන්නේ උපසම්පදා භික්ෂූන් සංග කියලා විස්තර කරේ උපසම්පදා භික්ෂුන්. අපි සංඝයාගේ ಗುಣ විස්තර කිරීමේදී තියෙන්නේ මේ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස. ඒක උපසම්පදා භික්ෂුන් අයිති වෙන්නේ මේ මාර්ගයට පැමිණෙන පිරිස හැටියටයි. උපසම්පදා සීලිය මනාකොට හිටියොත්. ඒතර කුසල විපාක එන්නේ ලොකු සයන්ස දැන් දාන දීමේදී හරි. දැන් ওই තෝරාගෙන කරොත් ලොකුට අහම වෙනවා. මෙහිම ඒකෙදි මහත්ය කුසල විපාකයේදී වෙනස්කම් තියෙනවා. වෙනස්කම් තියෙනවා. හැබැයි ඒත් සංඝයා උදෙසා කියලා දැන් බුදුරජාන් වහන්සේගේ සූත්‍ර දේශනාව තියෙනවා. අනාගතේ කාසාවකණ්ඨක කාලේ දක්ෂිණ විභංග සූත්‍රයේ තියෙන්නේ අනාගතේ කාසාවකණ්ඨක කාලේ නිකන් සිවුර විතරක් ඇඟේ උතාගෙන ඉන්න කෙනාට සංඝයා උදෙසා කියලා දන් දුන්නොත් ඒකත් මහත්ඵලයි මහානිසංසයි කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කොහේවත් මේ සංඝයා කියන්නේ මේ භික්ෂුව දුස්සියල වුණා කියලා සංඝ කියන අරමුණ බාල්දු කළා නැහැ. දැන් මිනිස්සු කොච්චර බාල්දු කරනවද සංඝ කියන අරමුණට? සංඝ කොහෙද හොයන්න තියෙන්නේ මේ සංඝයා මේ මනුස්ස ලෝකේ පෘථිවිය විතරනේ ඉන්නේ. ඒ සමහර අය ඉන්නවා එහෙම අපිට සංඝයා වැඩක් නැහැ දාන දෙන්න කියලා කියන මිනිස්සු ඉන්නවා. ඒ මොකද මේ මිනිස්සු මේ සිල්ල තුන්ට ගරහනවා. දැන් අපි ගත්තොත් භික්ෂුන් වහන්සේලා අතර එක්කෙනෙක් දෙන්නේ කින්ද පුළුවන් කියලා කියමු අඩුපාඩු තියෙන බොහෝ භික්ෂුන් ඉන්නවා කියමු. නමුත් එකනමක් හරි ඉන්න පුළුවන් නේද හොඳ. ඒ නිසා සංඝ කියන අදහසින් හිත පහදවාගෙන දන් දුන්නාම ඉවරනේ වැඩේ.